සබුමල්ට ඩෙංගු වැළඳී ඇති බව ඔහු ඉන්නා නුවර නිවාසිකාගාරයෙන් දැන්වී අගාරොද හවසේ. ඒ ඇසු මොහොතේම සුදාතාගේ සිහියද විකල් විය. ඇය සබුව සාගෙන ආවේ කඳුළු තුරන දෙනෙතිනි. අනිමැණික මල්ලිට අම්මාගේ ඇඳුම දැක සබුගේ පපුව හොස්කාවත් වේ. ඇයි අම්මේ මල්ලිට මොකද? පොඩි කඩ ඩෙංගු ඇදිලා හොස්ටල් එකකින් හොස්පිටල් ඇඩ්මිට් කරලා. අනේ පැටියට අමාරුද අම්මේ? හැමතැනම ඩෙංගු පුතේ මට. සබුගේ දැස් වලින් කඳුළු රෝරා වැටුනි. අනේ අපි ඉක්මනට යන් අම්මේ තාත්තට කියන්නකෝ. තාත්තට කතා කළා ෆෝන් එක වහලා පොලිසියෙත් නැහැ. දේනේ අපි මොකද කරන්නේ? මට තේරෙන්නේ නැහැ මැනික. අනේ කොල්ලට අම්මා නැද්ද සපෝට දරාගෙන ඉන්නට බැරි විය. ඇය දුවගෙන ගියේ දයසිරි මහතා ළඟය. සපු අඬමින් හොට විස්තරේ කීවාය. අපි ඉක්මනට යම් මැනික. බය වෙන්න එපා. කොල්ලර මොනවත් වෙන්නේ නැහැ. සියා කොහොමද ඔච්චර දුර ඩ්‍රයිව් කරන්නේ? සපෝට සීවෝ හොයේ. කොල්ල මේ ළඟනේ ඉන්නේ. මං අර්ජුන්ට කතා කරලා කියන්නම් කොල්ල යවන්න කියලා. හා සපු එහෙමම ඇඳුමක් දාගත්තාය. සුජාතාද සාරියා පරිලවාගත් ඉක්මනිනි. දරුවාව පිට දෙනගෙන අතර කිරීම ගැන ඇය දසදහස් වාරයක් තැවුනාය. පොඩි කාගේ අසරණ මූණ ඇයට දසතින් පෙනෙන්නට විය. ලොකු නෝනා අපි ඉක්මනට යන්. සාගර දුවගෙන ආ වේගයෙන්ම කාමරයට පැමිණ කීවේ. සපු කඳුළු ගලන මෝණින් ඕදස බැලුවේ දුක කියන්නට මෙනි. බය වෙන්න එපා මිස්. පොඩි බේබීට මොනවත් වෙන්නේ නැහැ. සපු ශ්‍රීදාදාත් ගොස් වාහනයට කොට ඇදුනේ අඬාගෙන මේ. ගිය ගමන් කෝල් එකක් දෙන්න පුතා. හොඳයි සර්. සපුගේ ශ්‍රීදාදාගේ ඇස් වලින් එක දිගට කඳුළු ගලා එන්නට විය. ඩෙංගු ඇලදීම ඉතා භයානක දෙයක් බව ඔවුන් දැන උනොය. ඇතම් ප්‍රදේශවල ඩෙංගු සෑදීම නිසා තරුවන් මියගිය අවස්ථාද ඇත. සුදාතාට එවැනි දේවල් සීවෙද්දී ඇගේ ඇඳුම අලුත් විය. පොඩි බේබිට මොනවත් වෙන්නේ නැහැ ලොකුනෝන. මම බේබි ළඟ ඉන්නවා. ඔහු සපෝ සුදාතාව සනසනට අනන්ත දෙය කීවේ. යනමග හමුව හනුමන් ජී වැඩ සිටින අංජනීය කෝවිල අසල වාහනේ නතර කළ සාගර දුවගොස් හනුමන් ජීට බාරයක් වූයේ. කොල්ලව ඉක්මනට සනීප කර දුන්නොත් ඔහුවත් රැගෙන කෝවිලට පැමිණ පූජාව කරන බව ඔහු බාර විය. බේබිට සනීප වුණාම කෝවිල්ට එක්කගෙන එමු ලොකු වුණෝන. ඉක්මනට සනීප වෙයි. යලි වාහනට කොට වෙද්දී සාගර කීවේ. සුදාතා කඳුළු පිරි නැතින් සබෝදස බැලුවේ ඔහු ගැන දුබන් දුකිනි. ඔවන් කෙනෙක් අද වැනි දවසක ෆාම් හවුස් එකේ නොඋන්නා නම් සබුර සිතා ගන්නට වන්නයක. ඔවුන් පේරාදෙණිය මහ රෝල්ට යද්දී රෑවී තිබුණි. සුදාතාත් සබෝත් වාටෝ දිගේ දිවි අඬමිනි. එක්වර සපු වැටෙන්නටත් කියේ. ඇය වල්ලා ගත්තේ ඔහුය. පොඩික ඇඳේ වැටි වුන් අයුරු දකිද්දී සුදාතාගේ සබුගේත් පමණ නොව සාගරගේ දිනෙත් එත්විය. අනේ මගේ කොල්ලා. සුදාතා ඇඳ වැත ගියේ එසේ කියමින් අඬමිනි. මොකද උනේ වස්වේ? උදේ ඉඳලා මාරියම්මේ මට මේ ඉන්න බෑ. මාව ගෙනියන්න. සබුමල් කිව්වේ අඬමිනි. සබු අඬමින් ඔහුගේ ඉස අත ගෑවයි. අපි සනීප වෙන්න ඕනනේ පැටියෝ. සාගර කොල්ලාගේ අතපය අතගා බැලුවේ. ඇත්තේ තැන තැන පුංචි රතු බිබිලිය. ඩෙංගු වලට එහෙමයි. දවස් දෙකක් ඉන්නකොට සනීප වෙයි පොඩි බේබි. සාගරය ළඟ ඉන්නම්. ඔහු කිව්වේ ආදරේනි. සාගර කොවිල අසලෙන් ගිනා බුලත් කොලිය ඔහුගේ කොට්ටයට තිබුවේ. ඉන්ජෙක්ෂන් එකකුත් ගැහුවා අම්මේ. අසනීප වුණාම එහෙමනේ පැටියෝ. සුදාතා සාරි පටින් කඳුළු පිසඳා ගත්තේ වාවා ගන්නට බැරුවේ. තම දරුවන් දෙන්නාට කොහොමද මේ දවස්වල අපලේ? බොන්න මොනහරි ගිනක් දෙන්නද මහත්තයෝ? එප්පා. පොඩි එකා උන්නේ හොට ලබා දුන් බෙහෙත් මතිනි. සාගර දිගටම සපුමාල්ගේ දෙපා පිරිමැද්දේ. සාගර අයියා මෙතන රිදිනවා. සපුමල් දනීස් පින්නා කියද්දි සාගරගේ දිනෙත් එත්තියේ. ඔහු දිනෙත් බිමට හරවාගෙන පොඩි එකාගේ දනීස හොඳින් මශාත් කළේ. ලොකුනෝනා පුතේ බේබි ළඟ මං ඉන්නම්. එයා සනී මෙන්ගල් මල් ළඟ ඉන්නම්. සුදාතා ඇස්මිරික හැලුවේ දුකිනි. පුතේ අපි තාත්තට කියලා මල්ලියෝ ප්‍රයිවට් හොස්පිටල් එකකටවත් ගෙනියමු. මට මෙහෙම තියන්න බයයි. සපු බැලිය ඔහු දැසේ. පුතේ
ලොකු නෝනා ගිහින් නර්ස් ගෙන් අහන්න පුතේ පැටියට කොහොමද කියලා මං අහලා ඉන්නම් ලොකු නෝනා සාගර ප්‍රධාන හෙදිය වෙත ගියේ දුවගෙන මෙනි පොඩි කයින්නේ අමාරු තත්ත්වේ බව හොදානේ ඇඟ පුරාම රතු බිබිලි නර්ස් අර ඇඳින්න දරුවට කොහොමද අපි නෝමල් දෙන බෙහෙත් දුන්නා ඩොක්ටර්ස්ලාත් ස්ට්‍රයික් එකක් යන නිසා චෙක් කරන ඩොක්ටර් කෙනෙක් නැහැ හෙට තමයි බලන්න වෙන්නේ ඒත් නර්ස් පැටියට අමාරුයිනේ ඇත්ත ඒත් ඉතින් අපි මොනවද කරන්නේ එහෙමනම් අපිට දරුවගේ ටිකට් කපලා දෙනවද ප්‍රයිවට් එකකට හරි ගෙනියන්න ඕ එහෙමවත් කරන්න සාගර යාලේ දුවගෙන ශ්‍රීදාතා වෙත ආවේ වේගෙනි බලා සිටිය යුතු නැත ලොකු නෝනා අපි ඉක්මනට පැටියව ප්‍රයිවට් එකකට අරන් යන් මේ ඩොක්ටර්ස්ලාගේ ස්ට්‍රයික් එක ගලු තාම් පැටියව ඩොක්ටර් කෙනෙක් බල්ලා නැහැ මේ තියන්න බෑ අනේ ඇයි දරුවන්ට එහෙම කරන්නේ ඉගෙන ගත්තට යාළට බබුවක් නැහැ ලොකු නෝනා මං ටිකට් කපවගෙන එන්නම් පැටියව ලෑස්ති කරන්න සපු සපු මාල්ගේ හිසත ගෑවේ දෑසින් කඳුළු ඇටෙද්දී අද මේ මොහොතේ සාගර නෝන්නා නම් වෙන දේ හිතා ගන්නවත් නොහැක දෙයියෝ බල්ලා වගේ මේ කොල්ලව අපි ගාවට එව්වේ නැත්තම් කාට කියන්නද ශ්‍රීදාතා කිව්වේ අඬමිනි ඕ යන්නකො කොහොමත් ෆාම් හවුස් එකට එවන්නට ඇත්තේ දෙවියන් වියුතය සපුර සිතුනේ සාගර කොල්ලව පොත්කලගේ නර්සින් හෝම් එකකට රැගෙන ගියේ දෑතින් වඩාගෙන පොඩි කයි එලায়ে උන්නේ පණ නැතුවේ ශ්‍රීදාතා සපෝතාවේ ඇස්සල කඳුළු පුරවාගෙන ඒ මොහොතේම වෛද්‍යරුකු චැනල් කර සාගර සපුවන් ලොහුට පෙන්නුවේ ඉක්මනට දරුවෝ ඇඩ්මිට් කරන්න මං දැන්මම ට්‍රීට්මන්ට් පටන් ගන්න ඕන වෛද්‍යවරයා නොකියා කීවේ කොල්ලාට බරපතල බවය ඒ සිදෙනාටම තේරුණේ අනේ මහත්තයෝ ශ්‍රීදාතා සාගර සමගම දුවගෙන ඉමින් කිව්වේ අඬමිනි බය වෙන්න එපා ලොකු නෝනා පොඩි බේබිට මොනවත් වෙන්නේ නැහැ සාගර කීවේ වඩාගෙන උන් කොල්ලාව ඉඹමිනි ඒ මොහොතේම පෞද්ගලික රෝහලේ කාමරයකට පොඩි කව ඇතුල් ගෙරිණි විනාඩි 10ක් තුල සේලයින් වැටුණි පසුව ප්‍රධාන වෛද්‍යවරයා පැමිණ පැය භාගයක් පමණ ඔහුව පරීක්ෂා කර බලා බෙහෙත් නියම කළේය මං දැන් මෙඩිසින් ඔක්කොම ඉන්ජෙක්ෂන් කරලා තියෙන්නේ තවත් ටිකක් පරක්කු වුණා නම් දරුවට අමාරු වෙන්න තිබ්බා දැන් බය වෙන්න එපා අපි රැයට ආයෙත් බලනවා මොහොම නිදා ගන්න දෙන්න සේලයින් දීලා තියෙන නිසා කැම්බීම අවශ්‍ය නැහැ ඒව දෙන්න අවදි කරන්නත් යන්න එපා හොඳයි ඩොක්ටර් ශ්‍රීදාතා සබෝ සාගරත් කොල්ලගේ ඇඳේ තුන් පැත්තකට වී ඔහු දෙස බලා වුණේ දුබ්බරවය ඔයාට පින් පුතේ ඔයා නෝන්නා නම් දරුවට ශ්‍රීදාතා කිව්වේ අඬමිනි සාගරගේ පොබ්බ හැරීගෙන ගියේ අනේ ලොකු නෝනා මේ මගේ මල්ලි වගේනේ මට දුක නැද්ද මගේ කොල්ලට වා වගේ අයියා කෙනෙක් ඉන්න තිබ්බ තමා මල්ලිට පමණක් නොව තමාටද මේ වැනි අයියා කෙනෙක් ඉන්නට තිබුණි සපෝසිතේ තිත දැසින් හොදස බලාය අම්මේ තාත්තට කියන්නද මං බලන්නම් එයත් ලෝකෙම රකින්නවා දරුවෝ දුක් විඳිනවා ශුදාතා කියේ මෙතෙක් වෙලාගේ හදවතේ තිබූ තරහවය ඔහු රැකියාවට ඕනටත් වඩා කැපෙනෝ අය ශුදාතාර සිතුනි අම්මා එහෙනම් කතා කරනවද මම ඇහිමැනික මට බයයි මම මාලිගාවට ගිහින් මල්ලිට බාරයක් වෙන්නද එම් කියද්දී සබෝගේ දෙනතින් මදටි ඇටතරම් කඳුළු ඇටෙන්නට විය පුතේ එහෙනම් මිස් එක් මාලිගාවට ගිහින් එන්න පරිස්සමින් මම යන්නම් ලොකු නෝනා සේලයින් එක ඉවරුනොත් මේ බටන් එක ඔබන්න ලොකු සරුත් කලබල වෙලා ඇති ලොකු සට ලොකු නෝනා කෝල් කරනවද මං තාත්තට කියන්නම් පුතේ ඔහු මේ සීළු දේවල් ගැන සුවා බලන්නේ කොහොමද සබුට සිතා ගන්නට වන්නායක